සතුන්ගේ සංසරණ පද්ධතිය සංසරණ පද්ධතියක අවශ්‍යතාවය සත්ව දේහයතෝ ද්‍රව්‍ය පරිවහණය මෙන්ම බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරුව සඳහාද සත්වයන්ට සංසරණ පද්ධතියේ අවශ්‍යතාවය ඇතිවේ සරල සතුන් ඒ කියන්නේ නිඩාරියාවන් පැතිලි පණුවන් වගේ අයගේ පරිවහණයට හෝ ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විශේෂිත වූ පද්ධතියක් නොමැත ඊට හේතුව වන්නේ ඔවුන්ගේ සෛල රාශියක් හෝ සියලු සෛල ඔවුන් ජීවත් වන බාහිර පරිසර සමග ඍජුවම ගැටෙන නිසාය එම ජීවීන්ගේ දේහ පුෂ්ටි හරහා විසරණය මගින් සිදුවන ද්‍රව්‍ය හුවමාරුව ඔවුන්ගේ අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත්ය එම සතුන්ගේ දේහය තුළ කෙටි දුරක් හරහා ද්‍රව්‍ය පරිවහනය විසරණය මගින් සිදුවේ ජීවියා ප්‍රමාණයෙන් හා සංකීර්ණතාවයෙන් වැඩිවත්ම දේහය තුළට හා පිටතට ගමන් කරන ද්‍රව්‍ය ප්‍රමාණයද වැඩි වේ දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය විය යුතු දුරද වැඩි වේ එමෙන්න බොහෝ සෛල බාහිර පරිසරය හා ඍජුවම නොගැටේ ඒ නිසා දේහය පුරා ද්‍රව්‍ය හුවමාරු සඳහා විසරණය ප්‍රමාණවත් නොවේ ඒ හේතුවෙන් නිවැරදි ජීවීන් තුළ ඔවුන්ගේ සෛල හා ඔවුන්ගේ ආසන්නතම වටපිටාව තුළ ද්‍රව්‍ය හුවමාරු සඳහා පරිවහන පද්ධතිය පරිණාමය විය ඊගොඩ දේහය තුළ පරිවර්ණය වන ද්‍රව්‍ය දේහය තුළ පරිවර්ණය වන ද්‍රව්‍ය ලෙස අපිට ගන්න පුළුවන් එකක් ශ්වසන වායු මොනවද ශ්වසන වායු කියන්නේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඊගාට පෝෂක ද්‍රව්‍ය ගේන ග්ලූකෝස් ඇමයිනෝ අම්ල මේද අම්ල විටමින් වගේ ඊගාට පරිවෘත්ති අපද්‍රව්‍ය මොනවද පරිවෘත්ති අපද්‍රව්‍ය පරිවෘත්ති අපද්‍රව්‍ය අපි ගන්නවා යූරියා ඇමෝනියා වගේ ඊගාට හෝමෝන සහ ප්‍රතිජීවක දක්වන්න පුළුවන් අපිට ඊගාට සත්ව රාජධානි තුළ දැකිය හැකි උද්ද සංසරණ පද්ධති සත්ව සංසරණ පද්ධතියක් සතුව මූලික සංරචි තුනක් තියෙනවා එනම් පේශිමේ පොම්ප කිරීමේ අවයවය කියන්නේ හෘදය ඊගාට අන්තරා සම්බන්ධිත වාහිනී සහ සංසරණ තරලය ඒ කියන්නේ රුධිරයේ රුධිර වසා වාහිනී සහ සංසරණ රුධිර ඒ කියන්නේ ඒ තුන තමයි එකක් තමයි පේශිමේ පොම්ප කිරීමේ අවයවය පේශිමේ පොම්ප කිරීමේ අවයවය දෙක තමයි අන්තර් සම්බන්ධිත වාහිනී අන්තර් සම්බන්ධිත වාහිනී ඊගොඩ තුන තමයි සංසරණ තරලය සංසරණ තරලය ඒ කියන්නේ රුධිරය රුධිර වසා වගේ ඊගොඩ ප්‍රධාන වශයෙන් හෘදය මගින් ඇති කරන ලබන පීඩන හේතුවෙන් සංසරණ තරලය වාහිනිය ඔස්සේ ගලා යයි දේහ පුරා තරලයේ පරිවහණය මගින් දේහ සෛලවල තරලමේ පරිසරය වායුවමරු සිදුවන පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරන සහ අපද්‍රව්‍ය බැහැර කරන අවයව සමග කෘත්‍යාත්මකව සම්බන්ධ කරනු ලබන්නේ සංසරණ පද්ධතිය මගිනි විවිධ මට්ටම්වල වූ සංකීර්ණ සැකැස්මින් යුත් සංසරණ පද්ධතිය සත්ව රාජධානි තුළ දැකිය හැකිය ඒ සත්ව රාජධානි තුළ දැකිය හැකි ප්‍රධාන සංසරණ පද්ධතිය සත්තුන් පද්ධතිය වර්ග දෙකක් තියෙනවා එකක් විවෘත සංසරණ පද්ධතිය දෙක සංවෘත සංසරණ පද්ධතිය අපි දැන් මුලින්ම කතා කරමු විවෘත සංසරණ පද්ධතිය මොකද විවෘත සංසරණ පද්ධතිය පටකහ අවයව ඍජුවම රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයෙන් නැහැවීමින් පවතින සංසරණ පද්ධතිය මෙසේ හැඳින්වේ මොකද්ද පටකහ අවයව ඍජුවම රුධිර වසා ලෙස හැඳින්නේ රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයෙන් නැහැවීමින් පවතින සංසරණ පද්ධතිය තමයි මේවා කියන්නේ සංසරණ පද්ධතිය එහිදී සංසරණ තරලය හා සෛල වටා ඇති අන්තරාල තරලය අතර වෙන්වීමක් නොපෙන්වයි. මේකේ සංසරණ තරලයයි සෛල වටා ඇති අන්තරාල තරලය අතර වෙන්වීමක් නොපෙන්වයි. හෘදයේ මගින් දේහ පටක වටා පීතන අවකාශයට කියන අන්තර් සම්බන්ධිත කෝටරයට සංසරණ වාහිනිය ඔස්සේ රුධිර වසා පොම්ප කරයි. දේහ සෛල හා රුධිර වසා අතර රසායනික ද්‍රව්‍ය හුවමාරුව ඍජුවම සිදුවේ. හෘදයේ ඉහිල්ල පවතින අතරතුර හෘදයේ කපහට සහිත පුටහරා රුධිර වසා ආපසු ගැලීම සිදුවේ. මේ ආකාරයට විවෘත සංසරණ පද්ධතිය ආත්‍රපෝඩා සහ මොලුස්කා වැනි වංශවල පරිණාමය විය. මේ විවෘත සංසරණ පද්ධතිය ආත්‍රපෝඩා මොලුස්කා වගේ කාණ්ඩලේ පරිණාම වුණා. ඒ කියන්නේ හෘදයෙන් විදුරුද කියලා අවයව වටා ඇති කෝටරක තුල ඇති රුධිර වසාවලට සම්බන්ධ වෙනවා. ඔය ඉත පූර මේ පූර වාහිනී පාර්ශ්වක වාහිනී පුටන ආකාරවලද එහෙම තියෙනවා. ඊගොඩ සංවෘත සංසරණ පද්ධතිය රුධිර වාහිනී තුලට සීමා වෙමින් අන්තරාල තරලෙන් වෙන්ව පිහිරන සංසරණ පද්ධතිය වේ. මොකද්ද සංවෘත සංසරණ පද්ධතිය කියන්නේ රුධිර වාහිනී තුලට රුධිරය වාහිනී තුලට සීමා වෙමින්
අන්තරාල තරලෙන් අන්තරාල තරලෙන් වෙන්ව පිහිටන සංසරණ පද්ධතිය. වෙන්ව පිහිටන සංසරණ පද්ධතිය. සංසරණ පද්ධතිය රුධිරය හෘදය හෘද මගින් විශාල වාහනය තුළට පොම්ප කරයි. රුධිරය හෘදය මගින් විශාල වාහනයකට පොම්ප කරයි. මේ විශාල රුධිර වාහනී කුඩා වාහනී වලට අතු බෙදී ඒව අවයව තුළට විහිදියයි. රසායනික හුවමාරු රුධිරය සහ අන්තරාල තරලය අතරද අන්තරාල තරලය සහ දේහ සෛල අතරද සිදුවේ. සමහර විට මේ පද්ධතිවල හෘද එකක් හෝ වැඩි ගණනක් දැකිය හැකිය. ඇනලීඩාවන්ගෙනි අපුෂ්ඨවංශිකින් හා පුෂ්ඨවංශිකයන් තුළ මේ ආකාරයේ සංසරණ පද්ධති දැකිය හැකිය. මේ පද්ධති විවෘත සංසරණ පද්ධතිය සැසඳීමේදී වඩාත් ක්‍රියාශීලී සතුන්ගේ හා විශාල සතුන්ගේ සෛලවලට ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය පරිවහන ඉතා කාර්යක්ෂමව සිදු කරයි. ඊට හේතු වන්නේ සාපේක්ෂව ඉහළ රුධිර පීඩනය. ඊගොඩ පුෂ්ඨවංශික සංසරණ පද්ධතියේ සංවිධානය. ඒක සංසරණ හා ද්විතීයික සංසරණ කියලා කියනවා. සංගුත සංසරණ පද්ධතිය පුෂ්ඨවංශිකයේ දැකිය හැකිය. එහි ප්‍රධාන රුධිර වාහිනී වර්ග තුනකි. සංගුණ සංසරණ පද්ධතියේ ප්‍රධාන රුධිර වාහිනී තුනක් තියෙනවා. රුධිර වාහිනී තුනයි. එක තමයි ධමනී 3 2 සිරා 3 කේශනාලිකා. මේ සෑම නාල වර්ගයකම රුධිරයේ ඒක දිශාත්මකව ගැලීම පමණ සිදුවේ. මේ ඔක්කොම ඒක දිශාත්මකව විතරයි මේ දුර ගලන්නේ. හෘදයේ අවයව කරලා රුධිරයේ ගෙන යන රුධිර වාහිනී ධමනී ලෙස කරේ. හෘදයේ ඉඳන් අවයව කරලා රුධිරය ගෙන යන තමයි ධමනී. හෘදයේ අවයව කරගෙන ධමනී. ඊගොම මේ ධමනී අවයව තුලදී කුඩා වාහිනී වලට බෙදේ. ධමනී මෙහෙම කියලා අවයව වලට කුඩා ඒවට බෙදෙනවා. ඒවා ධමනී කාවේ. ඒ බෙදෙන ඒවාට අපි කියනවා ධමනී කා කියලා. එමගින් සවිවර තුනී බිත්ති සහිත අනීක්ෂීය වාහිනී වන කේශනාලිකා වලට රුධිරය මුදා හරි. සවිවර තුනී බිත්ති සහිත අනීක්ෂීය වාහිනී කේශනාලිකා වලට රුධිරය මුදා හරි. ඊගට විසරණයේ ඔස්සේ රුධිරය හා දේහ සෛල වට ඇති අන්තරාල තරලය අතර ද්‍රව්‍ය හුමලුණු ස්ථානද මේවා වේ. විසරණය වන රුධිරය හා දේහ සෛල වට ඇති අන්තරාල තරලය අතර ද්‍රව්‍ය හුමලුණු ස්ථානද මේවා වේ. ඉන්ද්‍ර කේශනාගේ එකතු වී අනුසිරා සෑදේ. අනුසිරා එකතු වී රුධිරය නැවත හෘදය වෙත ගෙන යන සිරා සෑදේ. කේශනාගේ තුල ආය අනුසිරා හැදෙන අනුසිරා වලින් නැවත සිරා හැදෙනවා. ඒ සිරා වලින් රුධිරය නැවත හෘදය වෙත ගෙන යනවා. ඊවර ඒක සංසරණය. ඒක සංසරණය සිදුවීමේදී මුළු දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී රුධිරය හෘදය තුලින් එක්වරක් පමණක් ගමන් ගනී. ඒක සංසරණයේ පෙනෙන හඳුන්ගේ හෘදය කුටිර දෙකකින් සෑදියට. එනම් කරණිකාව හා කෝෂිකාවේ. එක් සංසරණ සිදුවීමේදී මුළු දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී රුධිරය හෘදය තුලින් එක්වරක් පමණක් ගමන් ගනී. ඒක සංසරණයේ පෙනෙන හඳුන්ගේ හෘදය කුටිර දෙකකින් සෑදියට. එනම් කරණිකාව හා කෝෂිකාවේ. ඒක සංසරණයේදී දේහයේ සිට පැමිණෙන සාපේක්ෂ ඔක්සිජන් ඌණ රුධිරය කරණිකාවෙතද ඉන්පසු කෝෂිකාවටද යැවේ. ඉන්පසු කෝෂිකාව සංකෝචනයේ රුධිරය ජලක් ලෝම තුල ඇති කේශනාලිකා ජාලයට පොම්ප කරයි. එෙහිදී කේශනාලිකා හා බාහිර පරිසර අතර වායු හුවමාරු සිදුවේ. තවද එෙහිදී ඔක්සිජන් රුධිරය තුලට විසරණයද කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රණය මගින් රුධිරයෙන් ඉවත් වීම සිදුවේ. ඉන්පසු ඔක්සිජන් වලින් පෝෂිත වූ රුධිරය දේහය පුරා සංසරණයෙමින් රුධිර කේශනාලිකා ඔස්සේ දේහ සෛලවලට ළඟා වේ. ඒකට උදාහරණයක් තියෙන උදාහරණ තමයි අස්තික මසුන්, කාටිලේජ මසුන්, මඩුවාසා, මෝරා බඳු සතුන් තමයි ඒකට උදාහරණ. පුෂ්ඨවංශික සංසරණ පද්ධතියේ ඒක අපි කතා කරන්නේ ඒක සංසරණ ඊගාට ද්විත සංසරණේ. ද්විත සංසරණයකදී මුළු දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුලින් දෙවරක් රුධිරය ගමන් ගනී. ද්විත සංසරණය මුළු දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුලින් දෙවරක් රුධිරය ගමන් ගනී. එක් වක්‍රේ සම්පූර්ණ කරපසු ඒවා ඔස්සේ හෘදය තුලින් ගලා යන වෙන්වෙන්ව පවතින සංස්ථානික හා පුප්පුසිය සංසරණ පද වලින් එබදු සංසරණ පද්ධතියක් සමන්විත වේ. ඒකට උදාහරණ තමයි උභය ජීවීන්, උරගයින්, පක්ෂීන්, සිරපායින් වගේ අය. ඊකට උභය ජීවීන් හා උරගයන් නැතිකර කුටිර තුනකින් උත්හරදයක් දැකිය හැකිය. උභය ජීවීන් හා උරගයන්ට උරගයන් නැතිකර කුටිර තුනකින් උත්හරදයක් දැකියන් දකින්න පුළුවන්. ඒ වගේ දින කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක්. කර්ණිකා දෙකයි කෝෂිකා එකයි. පක්ෂීන් සහ සිරපායින් සතුන්ට කුටිර හතරින් උත්හරදයක් දැකිය හැකිය අතර ඒ වම්සා දකුණු පැතිනි සම්පූර්ණවම බෙදී ඇත. මේ සැකැස්ම හේතුවෙන් ඔක්සිජන් නූණ හා ඔක්සිජන් පෝෂිත රුධිරය අතර පූර්ණ වෙන්වීමක් සිදුව ඇත.
එනම් මිශ්‍රවීම සිදු නොවේ. ඔක්සිජන් ඌණ රුධිරයේ සංස්ථානික සංසරණයේ ඔස්සේ දකුණු කර්ණිකාවේද ඉන් දකුණු කෝටිකාවට දැවේ. ඉන්පසු දකුණු කෝටිකාවේ සිට රුධිරයේ පෙනහැරි තුලට පොම්ප කරයි. පෙනහළු වලින් ඇති ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය වම් කර්ණිකාවට ළඟාවේ. ඉන්පසු වම් කෝටිකාවට යන ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය සංස්ථානික සංසරණයට එක් කරයි. හරිය. සංස්ථානික සංසරණයේදී හෘදයමකින් ඇති කරනු ලබන අධික පීඩනය හේතුවෙන් දේහයේ සියලුම දේහයේ සෛල හා පටක විශේෂයෙන් පේශී මොළය ආදී අවයව වලට රුධිරය සැපීම දිත්ව සංසරණය මගින් වඩාත් කාර්යක්ෂම සිදු කරයි. මේ ඒක සංසරණය හා සංසන්දනය කිරීමේදී ඒක සංසරණයේදී වායු හුමාරු අවයව වල සිට අනෙක් අවයව වලට අඩු පීඩනයක් ඇති රුධිරය ගලා යයි. ඊගාවට මානව රුධිර සංසරණ පද්ධතිය සහ වසා පද්ධතිය මූලික සැකැස්ම. මානව රුධිර සංසරණ පද්ධතිය සහ වසා පද්ධතිය මූලික සැලැස්ම. මානව රුධිර සංසරණ පද්ධතිය මූලික ප්‍රශ්න. මානව රුධිර සංසරණ පද්ධතිය මූලික සැලැස්ම කිව්වොත් එහෙනම් මානව හෘදයේ තියෙන කුටිල මුඛිය තියෙන කුටිල හතරක් තියෙනවා. එනම් කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක්. එහි එක විට දිත්ත පරිපථයක් ක්‍රියාත්මක වේ. ඒලාවලගේ දිත්ත පරිපථයක් කියන්නම් පුප්ප සිය සංසරණ පතේ මගින් ඔක්සිජන් ඌණ රුධිරයේ ශ්වසන පුෂ්ඨේ එනම් පෙනහැරි වෙත ගෙන ඒම සහ ඔක්සිජන් වලින් පෝෂිත රුධිරයේ නැවත හෘදය වෙත ගෙන ඒම සිදු වන අතර තුරදී සංස්ථානික සංසරණ පද්ධතිය මගින් ඔක්සිජන් පෝෂිත රුධිරයේ දේහයේ සියලු අවයව හා පටක වෙත සැපීම හා ඔක්සිජන් ඌණ රුධිරයේ අවයව හා පටක වෙත ආපසු හෘදය වෙත ගෙන යාම සිදු වේ. මේ පද දෙකම ප්‍රධාන ධමනිකා කේශනාලිකා ජාල අනුසිරා සිරා ප්‍රධාන සිරා වලින් සමන්විත වේ. කෝෂිකා සංකෝෂණයේදී දකුණු කෝෂිකාව මගින් ඔක්සිජන් ඌණ රුධිරය දකුණු කෝෂිකාව මගින් ඔක්සිජන් ඌණ රුධිරය පුප්පුසිය ධමනි ඔස්සේ පෙනහැලි දෙකට පොම්ප කරයි. ඉන්පසු පෙනහැලි වලදී විසරණය මගින් රුධිරය වෙත ඔක්සිජන් බැහැරවන අතර කාබන් ඩයොක්සයිඩ් බාහිර පරිසරයට ඉවත් වේ. මේ ක්‍රියාවලිය වම් හා දකුණු පෙනහැලි කේශනාලිකා ජාලයේදී සිදු වේ. ඉන්පසු ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය පුප්පුසිය සිරා දෙක ඔස්සේ වම් කර්ණිකාවට පරිවහනය වේ. කෝෂිකා සංකෝචනයේ දී ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය මහා ධමනිය වෙත පොම්ප කරයි. මහා ධමනිය මගින් එම ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය ධමනිය ඔස්සේ දේහය පුරා රැගෙන යයි. ප්‍රථමයෙන් මහා ධමනියෙන් හෘද පේශි වලට රුධිරය සපයන කිරීටක ධමනි පැන ගන්නාගි. ඉන්පසු මහා ධමනිය ධමනි වලට හා ධමනිකා වලට බෙදී හිසට හා අත් වලට රුධිරය සපයන කේශනාලිකා ජාලයන් උදර අවයව හා පාදවල රුධිර සපයන කේශනාලිකා ජාල සාදයි. මෙසේ කේශනාලිකා ජාලවලදී වායු අමාරුව සිදුවන අතර ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය පටක වලට ඉසරණය වෙනවා. පටක වල ඇති කාබන් ඩයොක්සයිඩ් රුධිර කේශනාලිකා ඉසරණය වෙනවා. මේ රුධිර කේශනාලිකා නැවත එකතු වී අනුසිරා සාදන අතර ඔක්සිජන් ඌණ රුධිරය අනුසිරා වලට සිරා වලට යොමු වෙනවා. ඉතින් අපරගාත්‍රා දේහයේ කද ප්‍රතිසිද්ධ ඔක්සිජන් ඌණ රුධිරය අදර මහා සිරා තුලට වැසෙන අතර හිසගෙල සහ පූර්වගාත්‍ර සිර ඔක්සිජන් ඌණ රුධිරය උත්තර මහා සිරාවට යොමුනවා. පාදවල තියෙන අදර මහා සිරාවට හිස වගේ වැටෙන රුධිරය උත්තර මහා සිරාවට. ඉතින් උත්තර හා අදර මහා සිරාව ඔස්සේ රුධිරය දකුණු කර්ණිකාවට පරිවහනය වෙනවා. ඉන්පසුම රුධිරය දකුණු කෝෂිකාවට යනවා. අවසානයේ ඉහත විස්තර කළ ආකාරයට මේ රුධිරය පුප්පුසිය සංසරණ පතේ වෙත යොමු ලබනවා. ඉතින් මානව වසා පද්ධතිය මූලික සැකැස්ම. වසා පද්ධතිය විවාහ කෘත්‍යාත්මක රුධිර වාහිනී පද්ධතිය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් දක්වයි. වසා පද්ධතිය වසා රැගෙන යන වසා වාහිනී යුක්තය. වසා පද්ධතියට අයත් අනෙක් විවවන්නේ වසා පද්ධතියට අයත් අනෙක් විවවන්නේ වසා ගැටිති මොනවද වසා ගැටිති වසා පටක සහ වසා අවයව. වසා අවයව කියන්නේ ප්ලීහාව හා තයිමස. මොනවද වසා අවයව කියන්නේ? ප්ලීහාව තයිමස. මේ වසා වාහිනී විශාල හා ඉතා කුඩා වාහිනීන් සමන්විතය. වසා වාහිනී විශාල හා ඉතා කුඩා වාහිනීන් සමන්විතය. ඉතා කුඩා වසා වාහිනී රුධිර සංසරණ පද්ධතියේ කේශනාලිකා ජාලය සමග ඉතා සමීපව පිහිටයි. වසා ගැටිති තැනී ඇත්තේ සම්බන්ධක පටක සුදුසුන සෛරණි. මොකද්ද? මේ වසා ගැටිති සැදී තියෙන්නේ ඇදලා තියෙන්නේ සම්බන්ධක පටකයි සුදු රුධිර සෛල වෙන තමයි හැදලා තියෙන්නේ. ඊග රුධිර කේශනාලිකා වලින් හානි වූ තරල සහ ප්‍රෝටීන වසා පද්ධතිය මගින් නැවත රුධිරයට එක් කරයි. මොකද්ද වසා පද්ධතිය මගින් නැවත රුධිරයට එක් කරන්නේ? රුධිර කේශනාලිකා වලින් හානි වූ
තරල සහ ප්‍රෝටීන් තමයි වසාපද්ධති මගින් නැතු රුධිරයට එක් කරන්නේ. එසේ රුධිර කේශනාලිකාවලින් හානි වූ තරලය වසාපද්ධති තුළදී වසාලිස හඳුන්වයි. එසේ රුධිර කේශනාලිකාවලින් හානි වූ තරලය වසාපද්ධති තුළදී වසාලිස හඳුන්වයි. වසාවල සංයුතිය අන්තරාල තරලයේ සංයුතියට සමානයි. වසාවල සංයුතිය සමානයි අන්තරාලවල සංයුතියට. වසා වාහන වල කපාර දෙකිය හැකිය. ඒවා මගින් වසා ආපසු ගැලීම වලක්වයි. කපාර තියදී කපාරින් ගියේක ආපහු අපතරින්නේ නැහැ. විශාල වසා නාල දෙකක් ඔස්සේ ගෙලෙහි පාදස්ත ප්‍රදේශය ඇති සිරා දෙකක් තුළට වසා තල්ලේ වැස්සේ. ගෙලෙහි පාදස්ත ප්‍රදේශය ඇති සිරා දෙකක් තුළට වසා තල්ලේ වැස්සෙන විශාල වසා නාල දෙකෙන්. වසා වාහිනි බිත්තර රිද්මයානුකූල සංකෝචන හා කංකාල පේශි සංකෝචන මගින් වසා තල්ලේ චලනය කරයි. ඒක චලනය වෙන්නේ වසා වාහිනි බිත්තර රිද්මයානුකූල සංකෝචනය කංකාල පේශි සංකෝචන මගින් තමයි චලනය වෙන්නේ. ඊට වසාපද්ධතියත් ත්‍ෘප්ති ලෙස පාටක තරලයේ වැසීමේ රුධිර සංසරණ පද්ධතිය තුළ රුධිර පරිමාව පවත්වා ගැනීම. ඒක කෘත්‍යයක් තමයි පාටක තරලයේ වැය සංසරණ පද්ධතිය රුධිර පරිමාව පවත්වා ගන්නවා. ඊට සුද්ධාන්තයේදී මේදහ මේදද්‍රව්‍ය විටමින් අවශෝෂණය හා ප්‍රතිශක්ති ප්‍රතිචාර දැක්වීම දැක්වන්න පුළුවන්. ඒක තමයි සුද්ධාන්තයේදී මේදහ මේදද්‍රව්‍ය විටමින් අවශෝෂණය. ඊගාලක තමයි ප්‍රතිශක්ති ප්‍රතිචාර. ඊට මානව හෘදයේ ව්‍යුහය හා කෘත්‍යය. මානව හෘදයේ දාල වශයෙන් කේතු හැඩ කුහරමය හා පේශිමය අයගේ මානව හෘදය දාල වශයෙන් අපි ගත්තොත් මේක කේතු හැඩති කුහරමය හා පේශිමය අවයවය හෘද බිත්තියේ පටක ස්තර තුනක් තියෙනවා. හෘද බිත්තියේ පටක ස්තර තුනකි. එනම් ඒක තමයි පෙරිකාඩියම මයෝකාඩියම එන්ඩෝකාඩියම. පෙරිකාඩියම කියන්නේ බාහිරින් පිහිටි ස්තරය. ඒ ස්තර තුනෙන් පෙරිකාඩියම කියන්නේ බාහිරින් පිහිටි ස්තරය. පෙරිකාඩියම බාහිරින් පිහිටි ස්තරය. ඒක මඩි දෙකකින් තැනී තියෙන්නේ. එනම් පිටත තන්තුමය පෙරිකාඩියම ඇතුළු මස්තුමය පෙරිකාඩියම. එකක් තමයි පිටත තන්තුමය පෙරිකාඩියම ඊගාවට ඇතුළු මස්තුමය පෙරිකාඩියම පිටත තන්තුමය පෙරිකාඩියම ඇතුළු මස්තුමය පෙරිකාඩියම ඊකට මයෝකාඩියම කියන්නේ හෘද බිත්තිය මධ්‍ය ස්තරය. ඒ හෘදයේ පමණක් දැකිය හැකි විශේෂණ වූ හෘද පේශි වලින් තැනී ඇත. හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණ හදා වැදගත් වන විශේෂිත වූ සන්නයන තන්තු සහිත ජාලයක්ද මයෝකාඩියමල දිවේ. මයෝකාඩියමේ තියෙනවා හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණ හදා වැදගත් වන විශේෂ වූ සන්නයන තන්තු ජාලයද තියෙනවා. ඒක දිවෙන මයෝකාඩියම හරහා. ඊට එන්ඩෝකාඩියම හෘද බිත්තියේ අභ්‍යන්තර ස්තරයේ මෙයයි. ඒ හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරයි. ඒ සිනිඳු පටලයක් වන අතර පැතිරි අපිච්ඡද සෛල වලින් යුක්තය. ඒ යුද්ධ වාහිනී වල අන්තස්ඡද ආස්තරණය සමග අඛණ්ඩව පවතී. ඊගාවට හෘදයේ කුටීර හතරකි. එනම් උත්තරව කරණිකා දෙකක් සහ අදරව කෝසිකා දෙකක් වේ. උත්තර දින කරණිකා දෙකක් අදරව කෝසිකා දෙකක් තියෙනවා. කෝසිකා වලට මුළු දේහයේ වෙතම රුධිරේ පොම්ප කිරීම වල සිදුවන අතර කරණිකා මගින් කෝසිකා වලට රුධිරේ පොම්ප කිරීම පවන සිදු කරේ. එහෙයින් කරණිකා බිත්ති වලට වඩා කෝසිකා බිත්ති ඝනකමින් වැඩිය. කරණිකා බිත්ති වලට කෝසිකා බිත්ති ඝනකම වැඩි වෙන්නේ නැයි කරණිකා වලට ඕනි කෝසිකා වලට විතරක් රුධිරේ සම්ප්‍රේෂණය කරන්න කෝසිකා වලට මුළු දේහයටම රුධිර පොම්ප කරන්න ඕන නිසා. ඔය ඒ පාසිත්‍රිකල ඊට හේතුවනේ දකුණු කෝසිකා රුධිරේ පොම්ප කරන හෘදයට අසනක පෙන හැලියුත පමණ කරන අතර වම් කෝසිකා මුළු දේහේ පුරා රුධිරේ පොම්ප කර යුතු බැවිනි. ඒ නිසා දකුණු කරණිකාවෙන් පුප්පුසිය ධමනී වෙත ඇතුළු වන රුධිරයට වඩා බෙහෙවින් රුධිරේ වැඩි පීඩනය වම් කෝසිකාවෙන් මහා ධමනී වෙත ඇතුළු වන රුධිරය ඇත. ආවාරයක් මගින් වම් හා දකුණු ලෙස හෘදයේ සම්පූර්ණයෙන් පැති දෙකට බෙදී ඇත. හෘදයේ වම් හා දකුණු සම්පූර්ණයෙන් බෙදී තියෙන ආවාරයක් මගින් එක් එක් පැත්තේදී කරණිකාව කෝසිකාව කරණික කෝසික කපාටය මගින් බෙදී තිබේ. එක් එක් පැත්තේදී කරණිකාවයි කෝසිකාවයි කරණික කෝසික කපාටය මගින් ඒ කියන්නේ අපි ඒකට AB කියලා කියනවා. ඒක මගින් බෙදී තිබෙනවා. දකුණු කරණික කෝසික කපාටය ත්‍රිතුණ්ඩ කපාටය. ඒ කියන්නේ T කියන දකුණු වගේනේ. ඒ ත්‍රිතුණ්ඩ කපාටය මගින් දකුණු කෝසික කරණික කපාටය. දකුණු කරණික කෝසික කපාටය ත්‍රිතුණ්ඩ කපාටය දෙන්න තැලි තුනකින් යුත් කපාටයකින්ද වම් කරණික කෝසික කපාටය දිවි කියන්නේ දෙකන්නේ වම වගේ දෙකක් එකයි. දිවි තුන්ද කපාටය සැඳින්නන තැලි දෙකකින් යුත් කපාටයකින්ද සැදී ඇත. හේතු ආකාර පිටිකා පේශි කෝෂිකා වල අභ්‍යන්තර බිත්ති නිරුන් ලෙස පිහිටයි. කර්ණික කෝෂක කපාට එම් පිටිකා පේශි සමග හෘද රජ්ජු නමින් හැඳින්වෙන තන්තුමය රැහැන් මගින් සම්බන්ධ වී ඇත.
ඒවා ඊට ශක්තිමත් තන්තු වේ. එමගින් කපාට නොපිට පෙරලීම වළක්වයි. පිළිවෙලින් දකුණු හා වම් කෝසිකා වලින් පැන නැගින පුප්පුසිය ධමනීන් හා මහා ධමනීන් ආරම්භක ස්ථානවල අඩසඳ කපාට පිහිටයි. මේවා මගින් රුධිරයේ කෝසිකා තුළට නැවත ගැලීම වළක්වාලයි. ඊගාවට දකුණු කෝසිකාවේ ඉහළ ප්‍රදේශයෙන් ඔක්සිජන් ඌණ රුධිරය සහිත පුප්පුසිය ධමනී හෘදයෙන් පිටතට පැමිණේ. එමෙන්න ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය පෙනහැරිවල සිට වම් කර්ණිකාව වෙත පුප්පුසිය සිරා දෙකක් ඔස්සේ නැවත පැමිණේ. වම් කෝසිකාවේ ඉහළ ප්‍රදේශයෙන් ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය රැගෙන මහා ධමනී පිටවේ. උත්තර හා අදර මහා සිරා දකුණු කර්ණිකාවට විරුද්ධ වන අතර ඒවා අන්තර්ගතය දකුණු කර්ණිකාවට මුදාහරි. මහා ධමනී පිටි මහා ධමනී කපාටියට වහාම පසු වම් හා දකුණු ලෙස බෙදුණු කිරීටක ධමනී යුගලම් මගින් හෘදය වෙත ධමනී රුධිරය සපෙනු ලැබේ. ඊකට හෘදයේ සන්නායක පද්ධති. මොකද්ද? හෘදයේ සන්නායක පද්ධතිය. හෘදයේ තමා විසින්ම විද්‍යුත් ආවේග ජනනය කරගන්නා අතර ස්නායුක හෝ හෝමෝනමය පාලනයකින් සොයායත්ව ස්පන්දන වේ. කෙසේ නමුත් අභ්‍යන්තරස්ත හෘද ස්පන්දන වේගයේ පිළිරින් වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා අනුවේගී හා ප්‍රත්‍යනුවේගී ස්නායු තන්තු සැපීම පවතී. ඊට අමතරව ඇඩිනලීන් හා තයිරොක්සීන් වැනි රුධිරයේ සංසරණය වෙන හෝමෝන කීප සඳහාද හෘදය ප්‍රතිචාර දක්වයි. හෘදය ප්‍රතිචාර දක්වන මොන හෝමෝන සඳහාද? ඇඩිනලීන් ඊගාවට තයිරොක්සීන් වැනි රුධිරයේ සංසරණය වෙන හෝමෝන කීප සඳහාද හෘදය ප්‍රතිචාර දක්වන. මයෝකාඩියම ඇති විශේෂිත ස්නායු පේශි සෛල සහිත කුඩා කාණ්ඩ ආවේග ආරම්භ කිරීම හා සන්නායනයට දායක වේ. මයෝකාඩියම ඇති විශේෂිත ස්නායු පේශි සෛල සහිත කුඩා කාණ්ඩ ආවේග ආරම්භ කිරීම හා සන්නායනයට දායක වේ. පහත දැක්වෙන විශේෂණයේ වූ පද්ධතියකින් හෘද සන්නායක පද්ධතිය සමානිත වේ. ඒක තමයි SA ගැටේ. SA ගැටේ කියන්නේ සයිනෝහෘත්කරණික ගැටේ. SA ගැටේ. ඒක කියන අපි සයිනෝ හෘද කර්ණික ගැටය. අපි ආදීන ඉස්සේ කරේ ඒක කියන සයිනෝ හෘද කර්ණිකසේ. ඒ වගේ මේ අපි කතා කරනවා තමයි විශේෂණයේ වූ පද්ධතියින් හෘද සන්නායක පද සමානිත. දැන් මේ කතා කරන ඒවෙන් විශේෂණෙත් කියන තමයි හෘද සන්නායක පද සමානිත. ඒක ඉස්සේ ගැටි කියන සයිනෝ හෘද කර්ණික ගැටය. ඊගාක තමයි AV ගැටය. AV ගැටය කියන්නේ කර්ණික කෝසික ගැටය. කර්ණික කෝෂික ගැටය. කර්ණික කෝෂික ගැටය. අරක තමයි සයිනෝ හෘද කර්ණික ගැටි කර කර්ණික කෝෂික ගැටය. ඊගාක තමයි කර්ණික කෝෂික ගොනුව. ඒක කියන හිස් කදම්බේ කියන. HIS කියන හිස් කියන්න කර්ණික කෝෂික ගොනුව. ගොනුවෙන් බෙදුණු ශාඛා හා පර්කින්ජි තන්තු. කෝෂික ගොනුව ගොනුවේ හා ගොනුවෙන් බෙදුණු ශාඛා පර්කින්ජි තන්තු. ඒක තමයි කර්ණික කෝෂික ගොනුව. ඒක තිනවකට ගොනුවෙන් බෙදුණු ශාඛා පර්කින්ජි තන්තු. ඊගොඩ SA ගැටේ. නැත්නම් සයිනෝහත් කර්ණික ගැටේ. SA ගැටේ anu විශේෂණයේ වූ කුඩා සෛල ස්කන්ධයකි. ඒ උත්තර මහා ශිරා විවෘතන ස්ථානයේ ආසන්නව දකුණු කර්ණිකාවේ මයෝකාඩියම් තුල පිහිටා ඇත. හෘදයේ සංකෝචනය සඳහා උත්තේජ ජනනය වන්නේ SA ගැටේ මගින්. හෘද ස්පන්දනය ආරම්භ කිරීම හා ඒ රිද්මානුකූල ස්පන්දන සැකසීම ඇති කරන්නේ SA ගැටේ වන බැවින් ඒ හෘද ගතිකරයේ ලෙසද හඳුන්වනු ලබයි. එහෙත් හෘද ස්පන්දන වේගයේ ස්වයංසාධක ස්නායු උත්පාදිතිය මගින් ඇති කරන උත්තේජන ඇඩ්‍රිනලින් තයිරොක්සින් වැනි හෝමෝන සහ උෂ්ණත්වය ආදී මගින් වෙනස් විය හැකිය. ඒ තමයි SA ගැටේ. ඊට AV ගැටේ නැත්නම් කර්ණික කෝෂික ගැටේ. මේද විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධයකි. මෙහි පීඩන්නේ වම් හා දකුණු කර්ණිකා බිත්ති අතරේ. AV ගැටේ මගින් කර්ණිකාව විදිර කෝෂිකාව වෙත විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරයි. ඊට තුන්වෙනි කර්ණික කෝෂික ගොනුව. මේ හිස් ගොනුව නැත්නම් ශාඛා හා පර්කින්ජි තන්තු. AV ගොනුව තන්තු ස්කන්ධයේ. ඒවා AV ගැටෙන් පැන නැගී. කෝෂිකාන්තර ආවාරයේ ඉහළ අන්තයේ පිහිටි කෝෂිකා හා කර්ණිකා වෙන් කරන තන්තු මුදු හරහා AV ගොනුව පැමිණ වම්මා දකුණු ලෙස ශාකණය වේ. ඉන්පසු කෝෂිකා මයෝකාඩියම තුලදී එම ශාඛා සියුම් තන්තු වලට වෙන් වේ. ඒවා පර්කින්ජි තන්තු නම් වේ. AV ගොනුවේ ශාඛා සහ පර්කින්ජි තන්තු මගින් AV ගැටයේ සිට මයෝකාඩියමේ අග්‍රය දක්වා විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය කරයි. එම විද්‍යුත් ආවේග වල ප්‍රතිඵලය ලෙස කෝෂිකා සංකෝචන ඇනබේ. එම සංකෝචන ඉහළට හා පීඩතර ප්‍රදේශවලට විහිදී ගොස් පුප්පුසිය ධමනී හා මහා ධමනී
තුලට එකවර රුධිරය පොම්ප කරයි. ඊගොල්ල හෘද වක්කය. පූර්ණ හෘද ස්පන්දනයේදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල හෘද වක්ක ලෙස හැඳින්වේ. මොකද හෘද වක්කය කියන්නේ? හෘද වක්කය. මොකද හෘද වක්කය කියන්නේ? පූර්ණ හෘද ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල හෘත්චක්‍රස හැඳින්නේ. පූර්ණ හෘත් ස්පන්දනයේදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල හෘත්චක්‍රස හැඳින්නේ. මේ ක්‍රියාවල අතරතුරේදී රුධිරය පොම්ප කිරීම හා හෘදයේ රුධිරයෙන් පිරී යෑමේ එක් සම්පූර්ණ වක්‍රය ක්‍රියාත්මකයි. මේ ක්‍රියාවලිය රුධිරය පොම්ප කිරීමේ හා හෘදයේ රුධිරයෙන් පිරී යෑමේ එක් සම්පූර්ණ වක්‍රය ක්‍රියාත්මකයි. එක් පූර්ණ හෘත්චක්‍ර සඳහා තප්පර කොච්චරද? 0.8. එක් පූර්ණ හෘත්චක්‍ර සඳහා තප්පර 0.8 කාලයක් ගත වේ. ඒ සිදුවන්නේ පහත ආකාරයෙන්. මුලින්ම කර්ණිකා ආකුන්චන වෙනවා. ඒ කියන්නේ කර්ණිකා සංකෝචන වෙනවා. ඊළඟ කෝෂිකා ආකුන්චන වෙනවා. ඒ කියන්නේ කොයි කියන්නේ කෝෂිකා සංකෝචන වෙනවා. ඊළඟ පූර්ණ හෘත් විස්තර වෙනවා. ඒ කියන්නේ කර්ණිකා කෝෂිකා ඉහිලනවා. කර්ණිකා ආකුන්චය, කෝෂිකා ආකුන්චය, පූර්ණ හෘත් විස්තරය. ඒ කියන්නේ කර්ණිකා සංකෝචන වෙනවා. ඒක කෝෂිකා සංකෝචන. ඒක කර්ණිකා කෝෂිකා ඉහිලනවා. ඊළඟ නිරෝගී වැඩි හිටි නිරෝගී වැඩි හිටියෙකු විවේකීව සිටින විට හෘද ස්පන්දන වේගයේ සාමාන්‍ය මිනිත්තුවට කීයද? 60-80. එක මිනිත්තුවර නිරෝගී වැඩි හිටියෙකුගේ 60-80 වෙනවා. එක් ස්පන්දනයකදී හෘදයේ සංකෝචනය වී, කියන ආකුන්චය වී, ඉන්පසු ඉහළ විස්තරයේ එක් සංකෝචයකදී කෝෂිකා මගින් පොම්ප කරන ලබන රුධිර පරිමාව ආඝාත පරිමාවට හැඳින්වේ. එක් සංකෝචනයකදී කෝෂිකා මගින් පොම්ප කරනු ලබන රුධිර පරිමාව ආඝාත පරිමාවට හැඳින්වේ. ආගත පරිමාව. ඊගාවට හෘදේ හෘද චක්‍රයේ අවස්ථා. හෘද චක්‍රයේ මුළු මුළු කර යනවා කියන්නේ 10.8. ඒ කර්ණිකා ආකුන්චය කියන්නේ 0.1. කර්ණිකා ආකුන්චය කියන්නේ 0.1. කෝෂිකා ආකුන්චය කියන්නේ 0.3. ආයතන තප්පර කියන්නේ ඒකට 0.3. ඒක සම්පූර්ණ හෘද විස්තරය කියන්නේ 0.4. 0.1, 0.3, 0.4. ඒතර මුළු ගානේ 0.8 වෙනවා. ඊගොඩ පූර්ණ හෘද විස්තරය. මේ 0.4ක කාලය තුලදී සිදුවේ. කර්ණිකා හදින නැවත පැමිණේ. උත්තරාදර මහ ශිරා මගින් දකුණු කර්ණිකා වෙත ඔක්සිජන් ඌණ රුධිරය පරිවහන වේ. ඊටම ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය පුප්පුසි ශිරා අතර මගින් වම් කර්ණිකා වෙත ගෙන එයි. ඊට කර්ණිකා තුල පීඩනය කෝෂිකා තුල පීඩනයට වඩා වැඩිය. ඒ නිසා කර්ණිකා කෝෂික කපාට විවෘත වී රුධිරයෙන් කොටසක් අක්‍රීයව කෝෂිකා තුලට ගලා යයි. හරිනේ. එක තේරුණානේ. ඊගොඩ කර්ණිකා ආකුංචය. කර්ණිකා තුලට රුධිර පැමිණෙන විට එස්සේ ගැටි උත්තේජනය වේ. කර්ණිකා වලට රුධිර ආවම එස්සේකට උත්තේජනය වේ. ඉන්පසු කර්ණිකා දෙකේම මයෝකාඩියම ඔස්සේ පැතිර යනසේ එස්සේ ගැටීමකින් සංකෝචක තරංග ආරම්භ වුණාද? එහෙන් කර්ණිකා වල ඉතිරි ඇති රුධිරයද කෝෂිකා වෙත ගලා යෑමෙන් කර්ණිකා හිස් වේ. මේ සඳහා තප්පර 0.1ක් ගත වේ. ඊගොඩ කෝෂිකා ආකුංචය. කර්ණිකා පේශිය ඔස්සේ විද්‍යුත් ආවේග AV ගැටයට පැමිණේ. ඊට AV ගැටේ තම විද්‍යුත් ආවේග ක්‍රියාරම්භ කර AV ගොනුවේ ශාඛා හා පර්කින්ජ තන්තු හරහා කෝෂිකා පේශිත ඉක්මනින්ම පැතිරීම තලස්වේ. ඉන්පසු කෝෂික බිත්ති හරහා හත්ග්‍රේ තිර ඉහළට සංකෝචක තරංග පැතිරේ. එහි ප්‍රතිඵල ලෙස කෝෂිකා දෙකම සංකෝචනය වේ. දකුණු කෝෂිකා තුළ පීඩනයේ පුප්පුසිය ධමනි තුළ පවතින පීඩනයට වඩා වැඩි අතර වම් කෝෂිකා තුළ පීඩනයේ මහා ධමනි තුළ පවතින පීඩනයට වැඩි වේ. එනිසා පුප්පුසිය හා මහා ධමනි කපාරේ වෘතේ. පිළිලින් පුප්පුසිය ධමනි හා මහා ධමනි තුළ රුධිරය ගලාය. කෝෂිකා සංකෝචනයේදී ජනනය වන අධික පීඩනය මගින් කර්ණික කෝෂික කපාට වැසී ගොස් රුධිරය ආපසු කර්ණිකා තුළට ගැලීම වළක්වයි. කර්ණිකා ආකුන්චය සඳහා 0.3ක කාලයක් ගත වේ. කෝෂිකා හිල් වූ පසු ඒ වතුල පීඩනයේ පහළ බසි. එවිට පුප්පුසිය හා මහා ධමනි කපාට වැසේ. පුප්පුසිය ධමනිය හා මහා ධමනිය තුළ පීඩනය කෝෂිකා තුළ පීඩනයට වඩා වැඩිය. හෘදයේ කුටි තුළ ඇති පීඩනයට අනුකූලව හෘදය හා විශාල වාහිනිවල කපාට විවෘත වීම හා වැසීම සිදුවේ. කපාට වල විවෘත වීම හා වැසීමේ අනුපිළිවෙල එක් දිශාවර පමණ සුදුරේ ගලා යෑම තහවුරු කරයි. ගොඩ විද්‍යුත් කාන්තුක රේඛනය ECG. දේහ පටක හා තරල ඉතා හොඳින් විද්‍යුත්
සන්නයනේ සිදු කරන හේයින් පපුව මත හෝ ගාත්‍රාවල සම මතුපිට ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් හෘද විද්‍යුත් ක්‍රියාකාරිත්වය හඳුනාගත හැකිය. එවැනි වාර්තාව ලබන සඳහා විද්‍යුත් කාන්තික රේඛන නැත්නම් ඒකට අපි කියනවා ECG ECG නැත්නම් ඒකට කියනවා විද්‍යුත් කාන්තික රේඛනය. රේඛනයකි. ඊකට එසේ ගැටේ මගින් ජනනය කරන විද්‍යුත් සංඥා හෘදයේ පුරා ගමන් කිරීමේදී සිදුවනෙම විද්‍යුත් සංඥාවල පැතිරීම ECG සටහනේ දැක්කේ. නිරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය ECG සටහනේ තරංගයක් පහත ඇති අතර ඒවා PQR ST ලෙස නම් කර ඇත. ඒක සාමාන්‍ය මේ හෘදයක් ඇද්දි මෙහෙම normal කියලා එකපාරට මිස් කියලා පාත් වෙලා ආයේ normal යනවා. මුලින්ම ගංගා තියෙන සුට්ටි ගැටේ උඩ රැවිලා තියෙන එක අපි කියනවා P කියලා. ඒකට එහෙම මේ එකපාරට විශාල සුට්ටි ඇද්දි උඩැනක පළවෙනි පටන් ගන්න තැනට අපි කියනවා Q කියලා. උදැන මුද්‍රට අපි කියනවා R කියලා. ඊගොඩ එකනේ අදත් අර පල්ලේ ආයේ මුද්‍ර කියන අපි S කියනවා. ආයේ මුලින්ම නිකන් ආයේ සුට්ටක් පොඩ්ඩක් ඇස්සීම අපි P කියනවා. එතන තමයි P Q R ST තියෙන්නේ. ඒ ඔක්කොම තමයි තප්පර දශමතක කාලයක් යන්නේ. එක් හෘද චක්‍ර සඳහා හෘදේ විද්‍යුත් කාන්තික කියන්නේ EC සටන් තමයි තිබ්බේ. මෙතන P තරංගය. මෙමින් S ගැටේ මගින් ඇති කරන ආවේගයේ එහි සිට කර්ණිකා මගින් පැතිර යෑම නිරූපණය කරයි. ඒක ඉතින් නැත්නම් කර්ණිකා විද්‍යවණය කියලා කියනවා. අපි ඊගෙන පොඩ්ඩක් ඉස්සලා කියන එක කියන S ගැටේ මගින් ඇති කරන ආවේගයේ එහි සිට කර්ණිකා මගින් පැතිර යෑම නිරූපණය කරනවා. මෙතන QRS තරංග සංකේතය. කියන්නේ එකපාරට ලොකු ඩිස්ටන්ස් එක. AV ගැටේ සිට කර්ණිකා ඔස්සේ ආවේගයේ වේගවත් පැතිරීම සහ කෝෂිකා පේශී වලින් විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිරූපණය කරයි. කෝෂිකා කියන්නේ ඔයක කෝෂිකා විද්‍යවණය කියලා කියන එකට. කලින් කර්ණිකා විද්‍යාවෙන් මෙතන කෝෂිකා විද්‍යාවෙන්. ඊගොඩ T තරංගය. කෝෂිකා ප්‍රතිද්‍රවණය සහ කෝෂිකා පේශී ඉහිල්වීමද නිරූපණය කරයි. QRS තරංග සංකීර්ණයේ විශාලත්වය හේතුවෙන් කෝෂිකා සංකෝචනය අතර තුලදී ඇතිවන කර්ණිකා ප්‍රතිද්‍රවණය නොපෙන්නයි. ඊගොඩ පුද්ගලිකුගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ඒ වහන මයෝකාඩීමේ තත්ත්වය සහ සන්නායක පද්ධතිය. මේ පුද්ගලික හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු තරංගවල හැඩය වක්‍ර අතර කාලාන්තර හා වක්‍රයේ කොටස් අතර කාලාන්තර ආදී නිරීක්ෂණ ලබාගත හැකිය. රුධිර පීඩනය. රුධිරයේ වාහනය තුළ ගමන් කිරීමේදී රුධිරය මගින් එම වාහනයේ බිත්ති මත ඇති කරන බලය රුධිර පීඩනය හැදිනිය හැකිය. මොකද රුධිර පීඩනය කියන්නේ? රුධිර පීඩනය කියන්නේ රුධිරයේ වාහනය තුළ ගමන් කිරීමේදී රුධිරය මගින් එම වාහනයේ බිත්ති මත ඇති කරන බලය තමයි රුධිර පීඩනය කියලා අපි කියන්නේ. සංස්ථානික සංසරණයේදී ධමනය වල ඇති රුධිර පීඩනය මගින් දේහයේ අවයව තුළට හා පිටතට සිදුවන අත්‍යවශ්‍ය රුධිර ගැලීම් පවත්වා ගනී. සංස්ථානික සංසරණයේ ධමනය වල ඇති රුධිර පීඩනය මගින් දේහයේ අවයව තුළට හා පිටතට සිදුවන අත්‍යවශ්‍ය රුධිර ගැලීම් පවත්වා ගනී. රුධිර පීඩනය සාමාන්‍ය සීමා තුළ තබාගෙන ඉතා වැදගත්. අධික රුධිර පීඩනය මගින් රුධිර වාහන වලට හානි කරයි. රුධිර කැට ගැසීම හෝ හානි වූ ස්ථානයෙන් රුධිර වාහනයෙන් ප්‍රතිඵල විය හැකිය. මෙවැනි රුධිර පීඩනය ඉතා අඩු මට්ටමක් දක්වා පහළ ගිය විටදී පටක කීතනාලිකා ජාල වල රුධිර ගලායම් ප්‍රමාණවත් නොවන මට්ටමට අඩු වීය. එයින් ඉතා වැදගත් අවයව වන මොළය, හෘදය හා වහු අඩු වල සාමාන්‍ය කෘත්‍යයන්ට හානිකර බලපෑමක් සිදු විය හැකිය. පුද්ගලික තුළ පවතින රුධිර පීඩනයේ දවසේ කාලය ඉරියව් ස්ත්‍රී පුරුෂ භාවය වයස ක්‍රියාකාරීත්වය ව්‍යායාම සහ ආතතිය ආජන රුධිර පීඩනය වෙනස් විය හැකිය. මොකද පුද්ගලික රුධිර පීඩනය වෙනස් වෙන්නේ දවසේ කාලය අනුව වෙනස් වෙනවා. කාලය ඊගාට ඉරියව් අනුව ඊගාට ස්ත්‍රී පුරුෂ භාවය ඊගාට වයස ඊගාට ක්‍රියාකාරීත්වය ඊගාට ව්‍යායාම ඊගාට ආතතිය ආජන රුධිර පීඩනය වෙනස් වෙනවා. පීවික සිටින විට හෝ නින්දේදී රුධිර පීඩනය පහළ බති. විවේකීව ඉඳලා නෝ නිදානෙද්දී රුධිර පීඩනය පහළ බලනවා. ඒත් නොසන්සුන්ව කාලබලලා බය වෙලා උකාංශා වගේ තියෙන තැන්වල රුධිර පීඩනය ඉහළ නැගෙනවා. ඊට ආකුංචා විස්තර පීඩනය. ආකුංච පීඩනය කියන්නේ වම් කෝෂිකාව සංකෝචනය වී මහා ධමනියද රුධිර තල්ලු කර හැරීමේදී ධමනි පද්ධතිය තුළ නිපදෙන පීඩනය. විවේකීවට සාමාන්‍ය රෝගී වැඩි කෙනෙකුට ආකුංච පීඩනය 100ක් පමණ. ඒකට කියමු ආකුංච පීඩනය. ආකුංච නෙමෙයි ආකුංච පීඩනය. ආකුංච පීඩනය. ආකුංච පීඩනය කියන්නේ වම් කෝෂිකාව සංකෝචනය වී මහා ධමනි වෙත රුධිර තල්ලු කර හැරීමේදී ධමනි පද්ධතිය තුළ නිපදවන පීඩනයයි. වම් කෝෂිකාව සංකෝචනය වෙලා මහා ධමනියට රුධිර සංකෝචනය කිරීමේදී ධමනි පද්ධතිය තුළ නිපදවන පීඩනය තමයි ආකුංච පීඩනය කියන්නේ.
විවේකී විට සාමාන්‍ය රෝගී වැඩි හිටියෙකුගේ ආංකුජ පීඩනය 120යි රසදිය මිලිමීටරයට. 120යි රසදිය මිලිමීටරයට සාමාන්‍ය රෝගී වැඩි හිටියෙකුගේ ආංකුජ පීඩනය. ඊගොඩ විස්තර පීඩනය. විස්තර පීඩනය කියන්නේ පූර්ණ හෙඩ් උඩට ගලියම අපි විස්තර විස්තර පීඩනය. විස්තර පීඩනය කියන්නේ පූර්ණ හෙඩ් විස්තරයකදී රුධිරයේ පිටවීම සමග ධමනි තුල ඇතිවන රුධිර පීඩනය මෙසේ හැඳින්වේ. හෘද විවේකී අවස්ථාවේ සාමාන්‍ය රෝගී වැඩි වූගේ විස්තර පීඩනය 80යි රසදිය මිලිග්‍රෑම් රසදිය මිලිමීටරේ. පූර්ණ හෙඩ් විස්තරයේ රුධිර පිටවීම සමග ධමනි තුල ඇතිවන රුධිර පීඩනය මෙසේ හැඳින්වේ. ඊගවට ධමනි රුධිර පීඩනය මනු ලබන්නේ ස්පික් මෙමනෝ මීටරේ මගින්. මොකද ධමනි රුධිර පීඩනය මයින්නේ ස්පීක් මොමෙනෝ මීටරේ මගින් තමයි ධමනි රුධිර පීඩනය වයින්නේ. ඊගාවට රුධිර පීඩනය සටහන් කිරීමේ සටහන් කිරීමේදී ලියන්නේ උඩ 120 යට 80 mm මෙසිදී ලෙස. රුධිර පීඩනය සටහන් කිරීමේදී උඩ 120 යට 80 ලෙස රුධිර පීඩනය ලියනු ලබයි. ඒක උඩ ලියන්නේ ආංකුජ පීඩනය යට ලියන්නේ විස්තර පීඩනය. ඊගොඩ අධ්‍යාතති හා මන්දාතති. අධ්‍යාතති කියන්නේ සාමාන්‍ය මට්ටමට ඉහළ රුධිර පීඩනය කාලයක් තිස්සේ පැවතීම අධ්‍යාතතියයි. අධ්‍යාතති බලපෑම ලෙස වකුගඩු වලට හානි වීම, අධි උක්‍ර සංකූලතා, හෘදයාබාධ වැඩි වෙන හෘද වේගය හා හෘද සංකෝචන හේතුවෙන් ඒක ඇති වෙන වැඩි වෙන හෘද වේගය හා හෘද සංකෝචන හේතුවෙන් ඊකට ආඝාතන මස්තිෂ්ක රුධිර වාහන හේතුවෙන් මෙම රුධිර වාහිනිය වලට හානිය මගින්ද මගින් මරණයට හේතු වේ. අධ්‍යාත්මික ඇතිවීමට හේතුන සාධක ස්ථූලතාවය, මධුමේහය, පෞල් ඉතිහාසය, දුම්බීම, ක්‍රියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්ම, අධික ලුණු පරිභෝජනය, අධික මද්‍යසාර පරිභෝජනය, ආතතිය, ධමනි භිත්තිමත අඩු ගණත් ලිපෝ ප්‍රෝටීන කියන්නේ LDL තැම්පත්වීම, අනදමි විතර අඩු ගණන් ප්‍රෝටීන් තැම්පත්වීම තමයි ඒකට හේතුව. ඒක මන්දාතතිය. සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පීඩනය කාලය තිස්සේ පැවතීම මන්දාතතිය ලෙස හැඳින්වේ. නොයෙකුත් ආකාරයේ සංකූලතා මෙතන බලපායි. එනම් කම්පනය, ඩෙංගු රක්තපාත උන, ඉඳගෙන හෝ වැතිර සිට එක්වර නැගිටීම, අධික රුධිර වහනය, රක්තපාත තත්ත්ව නිරාහාරෝ සිටීම, අඩු පෝෂණ ආදී වේ. මෙමගින් මොළයේ සැපෙන රුධිර ප්‍රමාණය අඩු වියයි. මේ හේතුවෙන් ක්ලාන්ත ස්වභාවයක් ඇති විය හැකිය. හේතුව මත නදා පවතිමින් කෙටි කාලින සිහි නැතිවීම, කලන්තීම් මෙන්ම දිගු කාලින පැවතීම මරණයට හේතු වෙන පුළුවන් මේකේ. ඊගොඩ කිරීටක සංසරණය. මහා ධමනි කපාටයට වහාම විදුරුව මහා ධමනියෙන් පැන නගින සාකා දෙකක් වම් මා දකුණු කිරීටක ධමනියෙන් හැදින් අතර ඒවා මගින් හෘදයට ධමනි රුධිරය සපයයි. කිරීටක සංසරණය කියන්නේ මහා ධමනි කපාටයට වහාම විදුරුව මහා ධමනියෙන් පැන නගින සාකා දෙක වම් මා දකුණු කිරීටක ධමනියෙන් හැදින් අතර ඒවා මගින් හෘදයට ධමනි රුධිරය සපයයි. කිරීටක ධමනි හෘද බිත්තියෙන් ගමන් කොට අවසානයේ විශාල කේත නාලිකා ජාලයක් බවට පත් වේ. කිරීටක ධමනි හෘද බිත්තියෙන් ගමන් කොට අවසානයේ විශාල කේත නාලිකා ජාලයක් බවට පත් වේ. සිරා රුධිරෙන් විශාල කොටසක් සිරා ගණනාවක් එක්ක තැනෙන කිරීටක කෝටරකේ මගින් දකුණු කර්ණිකාවටද ඉතිරි රුධිරේ කුඩා සිරා නාලිකාවක් ඔස්සේ කෙලින්ම හෘද කුටීර වලටද යොමු වේ. ඊට කිරීටක ධමනි අවිහිතතාවල බලපෑම. ධමනි වල ඇතුළු ආස්තරණය ගණවීම හෝ රළුවීමෙන් ධමනි බිත්ති ගණවීම තත්ත්වය ඇති විය හැකිය. මීට හේතු වන්නේ විශේෂයෙන් කොලෙස්ටරෝල් අංශු වැනි මේද තැන්පත් වීමයි. මෙමකින් අවයව හා පටගත සාමාන්‍ය රුධිරයේ සැපීමට බලපෑම ඇති කරයි. මේ හේතුවෙන් කීටක ධමනි සාඛා එකක් හෝ වැඩි ගණනක අවිහිතතා ඇති කරයි. මේ තත්ත්වයේ තොම්බ්‍රෝසියාව කියන්නේ රුධිර කැටි ගැසීම වගේ එකක්. රුධිර කැටි ගැසීම. තොම්බ්‍රෝසියාව නිසා තව සංකූලතා ඇති විය හැකිය. කීටක ධමනි ආවීරතාවයේ ඇතු අර කපලිය රුධිර කැටි කියන්නේ මොකද? තොම්බ්‍රෝසියාව නිසා තව සංකූලතා ඇති විය හැකිය. කීටක ධමනි ආවීරතාවයේ ඇති වූ ස්ථාන ආවීරතාවයේ ප්‍රමාණය මත හෘද පේශියේ අදාළ කොටස් වලට ඔක්සිජන් හා පෝෂක සැපීමේ අඩුවීමක් සිදුවේ. ධමනි පටුවීම පපුවේ වේදනාව ඇති කරයි. ධමනි ඒක පටුවෙද්දී ඒක පපුවේ වේදනාව ඇති කරයි. කීටක ධමනියක් හෝ කිහිපයක් සම්පූර්ණයෙන් අවහිර වීම මගින් කිරීටක ධමනියක් හෝ කිහිපයක් සම්පූර්ණයෙන් අවිර වීම මගින් හෘද ආබාධ හට ගනී.
එසේ වන්නේ හෘද පේශි වලට සැපේන ඔක්සිජන් හා පෝෂණය ප්‍රමාණවත් නොවන හේන් හෘද පේශි වර්ගම යෑම හෝ විනාශ වීමෙනි. එමගින් හෘද ස්පන්දන රිද්මයද අසාමාන්‍ය වේ. හෘදයට පළදායි පොම්පයක් ලෙස කියා කිරීමේ හැකියාවද නැතියයි. එමෙන්ම මොළයේ වැනි අනෙකුත් වැදගත් අවයව වලට ඔක්සිජන් වලින් පෝෂිත රුධිර ප්‍රමාණවත් සැපීම වැළැක්වියයි. නියමිත වේලාවට ප්‍රතිකාර නොකළහොත් හෘදාබාධ මාරාන්තික විය හැකිය. ගර ආඝාතය ධමනි බිත්ති ගණවීම හේතුවෙන් නැතිව නැ. ඇතරොස්ක්ලෝරයිසිස් තත්ත්වය මෙම මොලයට රුධිරය සපෙන දමනි පුපුරායාම ස්නායු පටක මියෑම හේතුවේ. එසේ වන්නේ ඔක්සිජන් හා පෝෂණය අඩුවෙන හෙයිනි. මේ තත්ත්වය ආඝාතය ලෙස හැඳින්විය හැකිය. ඊගලදී ශ්වසන වර්ණක මොනවද? ශ්වසන වර්ණක කාබනික සංයෝග වන අතර මේ ඔක්කොම කාබනික සංයෝග. ඒවට ඔක්සිජන් ආංශික පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමත් ඔක්සිජන් ආංශික පීඩන වලට ඔක්සිජන් නිදහස් කිරීම සිදු වේයි. කියන්නේ ඔක්සිජන් ආංශික පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමත් ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීමත් හිඳ කරන්න පුළුවන්. ඊගොඩ උදරය ඇතුළු ජලීය මාධ්‍යවලදී ඔක්සිජන් ද්‍රාව්‍යතාවය අඩු වෙයින් සංකීර්ණ සතුන්ගේ ශ්වසන පුෂ්ටියේ සිට පටක අවයවය අතර ඔක්සිජන් පරිවහනයේ ගැටලුවක් කිය. එම ගැටලුව ජයගැනීම සඳහා සතුන්ට ශ්වසන වර්ණක පරිණාමී ඇත. සත්තු රාජයන් තුළ දැකිය හැකි විවිධ ශ්වසන ආකාර වර්ණක. හිමොග්ලොබින් කියන්නේ මිනිස් රුධිරයේ අනෙකුත් පුෂ්ටවංශීන් හා අන්ලීඩාගේ දැකිය හැකිය. හිමොග්ලොබින් තියෙන මිනිස් රුධිරයේ තියෙන අනෙක් පුෂ්ටවංශීන්ගේ හා ඇනලීඩාගේ තියෙනවා. ඊගොඩ හිමෝසයිනින් තියෙන ආත්‍රපෝඩා රුධිර වසාවල සහ මොලුස්කාවන්ගේ දැකිය හැකිය. ඊගොඩ ක්ලෝරෝක්‍රුවරින් මොකද්ද? ක්ලෝරෝක්‍රුවරින් ඒවා දින බොහොමයක් ඇනලීඩාවන්ගේ මොස්ට් ඇනලීඩා. ඊගොඩ හිමෝ එරිත්‍රීන් තියෙන සාගර අපුෂ්ටවංශීන්ගේ, කියන්නේ සමහර ඇනලීඩාවන්ගේ තියෙනවා සාගර අපුෂ්ටවංශීන්. ඊගොඩ මයෝග්ලොබින් තියෙන පුෂ්ටවංශික පේශිවල ඊගොඩ මයෝග්ලොබින් හැර අනෙක් සියලු ශ්වසන වර්ණක ශ්වසන පුෂ්ටවල සිට පටක හා අවයව කරා ඔක්සිජන් පරිවහනයද, පටක හා අවයවවල සිට ශ්වසන පුෂ්ට කරා කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කොට බැහැර කිරීම සිදු කරයි. මයෝග්ලොබින් පේශිවල දැකිය හැකි අතර ඔක්සිජන් ගබඩා කර තබා ගන්නවා. මයෝග්ලොබින් පේශිවල තියෙන ඔක්සිජන් ගබඩා කර තබා ගන්නවා. අනෙක් සියලු ශ්වසන වර්ණක ශ්වසන පුෂ්ටවල සිට පටක හා අවයව කරා ඔක්සිජන් පරිවහනයද, පටක අවයව සිට ශ්වසන පුෂ්ට කරා කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරනවා. ඊගොඩ මානව රුධිරයේ ශ්වසන වායු පරිවහනය දේහපුරා ඔක්සිජන් පරිවහනය සඳහා ඉවහල් වන්නේ රක්තාණුකුල ඇති හිමොග්ලොබින් අණුද. හිමොග්ලොබින් තැනී ඇත්තේ උපේකක හතරකින්. මොකද්ද හිමොග්ලොබින්? උපේකක හතරකින් තමයි තැනී තියෙන්නේ. සෑම උපේකකයක්ම තැනී ඇත්තේ ග්ලොබින් ප්‍රෝටීනෙන් සහ හීම් කාණ්ඩෙන්. හැම උපකම් හැදලා තියෙන්නේ ග්ලොබින් ප්‍රෝටීනයයි හීම් කාණ්ඩේ. ඒ හීම් කාණ්ඩේ ග්ලොබින් එකයි තමයි හිමොග්ලොබින් කියලා අපි කියන්නේ. හීම් කාණ්ඩේ එක උපේක හතරනේ. උපේකයක් හැදලා තියෙන ග්ලොබින් ප්‍රෝටීනයයි හීම් කාණ්ඩේනි. රුධිර ඇති ආවේණික රතු පැහැය සඳහා හේතු වන්නේ හීම් කාණ්ඩේ. මේ හීම් කාණ්ඩේ තමයි රුධිර ඇති ආවේණික රතු පාරට හේතු වන්නේ. එක් ෆෙරස් පරමාණුවක් සෑම හීම් කාණ්ඩයකම ඇති අතර ඒවා එක් ඔක්සිජන් අණුවක් සමග පත්‍යාවර්තව බැඳේ. එක් ෆෙරස් පරමාණුව සෑම හීම් කාණ්ඩයකම ඇති අතර ඒවා එක් ඔක්සිජන් අණුව සමග පත්‍යාවර්තව බැඳේ. හීම් එක එක් ෆෙරස් යත්නේ බැඳේ. ඒවා එක් ඔක්සිජන් අණුව සමග පත්‍යාවර්තව බැඳේ. පත්‍යාවර්තව කියන්නේ අවුරුදු 1000 වෙනවා බැඳි ප්‍රොයින්ද.
එනිසා හිමොග්ලොබින් 90ක් මගින් ඔක්සිජන් අණු 4ක් රැගෙන යා හැකියි. හීම් කාණ්ඩ 4ක් තියෙනවා. ඒක හීම් කාණ්ඩුවක් තමයි ඔක්සිජන් අණු වල බැඳෙන පුළුවන්. ඒ හින්දා හීම් කාණ්ඩක තියෙන ඔක්සිජන් අණු 4ක් රැගෙන පුළුවන්. ඒක අපි ලිව්වොත් එහෙම FB ගැන FB ගල හිමොග්ලොබින් ලිව්වොත් හිමොග්ලොබින් දන 4 O2 වලින් හැදෙනවා HbO8. කියන්නේ හිමොග්ලොබින් O8 කියලා හැදෙනවා. ඒකට අපි කියනවා ඔක්සි හිමොග්ලොබින් කියලා. මොකද ඔක්සි හිමොග්ලොබින් වෙන අද ඔක්සි හිමොග්ලොබින් කොටලා ගිලම් නිදස් කරන්න පුළුවන්. හිමොග්ලොබින් 98යි 4 ඔක්සිජන් අණු නිදස් කරන්න පුළුවන්. ඊට කාබන් ඩයොක්සයිඩ් පරිවහනය. විද්‍යුත් වල කාබන් ඩයොක්සයිඩ් පරිවහනය විවිධ ආකාරයකට සිදු කරයි. ප්ලාස්මාව මගින් HCO3- ඒ කියන්නේ බයිකාබනේ. එහෙනම් තමයි රුධිරය තුල කාබන් ඩයොක්සයිඩ් එක ප්ලාස්මාව මගින් බයිකාබනේට කියන්නේ 70ක් පමණ HCO3- ලෙස 70ක් පමණ කරන වෙම කාබන් ඩයොක්සයිඩ් රක්තාණු තුනට විසරණය වූ විට කාබනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිම මගින් කාබන් ඩයොක්සයිඩ් ජලය සමග සම්බන්ධ වී බයිකාබනේට හා H+ අයන සෑදීම උත්පේරණය කරයි. බයිකාබනේට අයන රක්තාණු වලින් පිටතට පැමිණ ප්ලාස්මා වේදර චලනය වේ. ඊවර කාබමයිනෝ හිමොග්ලොබින් ලෙස 33ක් පමණ හිමෙනවා. කාබමයිනෝ හිමොග්ලොබින් ලෙස ඒ කියන්නේ හිමොග්ලොබින් වල ප්‍රෝටීන කාණ්ඩය හා කාබන් ඩයොක්සයිඩ් එක්ක කාබමයිනෝ හිමොග්ලොබින් සෑදේ. මොකද වෙන්නේ? හිමොග්ලොබින් වල ප්‍රෝටීන කාණ්ඩය හා කාබන් ඩයොක්සයිඩ් එක්ක කාබමයිනෝ හිමොග්ලොබින් සෑදෙනවා. එනිසා හිමොග්ලොබින් වල ඇති ඔක්සිජන් බැඳෙන ස්ථානය සඳහා කාබන් ඩයොක්සයිඩ් තනක නොකරයි. ඒක ප්ලාස්මා වේදී වී ඇති දියලා 107ක් පමණ නිදහස් වායුවට යනවා. එතන තමයි කාබන් ඩයොක්සයිඩ් අඳුරේ ප්ලාස්මා වේදී වෙලා 107ක් වගේ නිදහස් වායුවට යනවා. ඊගොඩ මානව රුධිරයේ සංවිධිය ප්‍රධාන කෘත්‍යය. මානව රුධිරයේ සංවිධිය ප්‍රධාන කෘත්‍යය. රුධිරය යනු සෛල සහ ප්ලාස්මාවෙන් දැනු සම්බන්ධක පටිකය. මොකද රුධිරය යනු කිව්වොත් රුධිරය යනු සෛල හා ප්ලාස්මාවෙන් දැනුණු සම්බන්ධක පටකයකි. සම්බන්ධක පටකයකි. රුධිරයේ සෛලීය සංරචක වර්ග තුනකි. රුධිරයේ සෛලීය සංරචක වර්ග තුනකි. එනම් රක්තාණු, ශ්වේතාණු, ශ්වේතාණු කියන්නේ සුදුරුදාණු සහ පට්ටිකා. සංරචක එකක් රක්තාණු, දෙක ශ්වේතාණු, තුන පට්ටිකා. ඊගොඩ පාර්සු කසේරුකා උරෝස්තිය ශ්‍රෝණි ආදී අස්ථිවල ඇටමිදුළු වලින් රක්තාණු ශ්වේතාණු හා පට්ටිකා විකසනය වේ. රක්තාණු රක්තාණු ශ්වේතාණු පට්ටිකා විකසනය වෙන මොනවායින්ද? පාර්සු කසේරුකා උරෝස්තිය ශ්‍රෝණි ආදී අස්ථිවල ඇටමිදුළු වලින්. ඒ වගේ අස්ථිවල ඇටමිදුළු තමයි මේවා විකසනය වෙන්නේ. රක්තාණු ජනනය උත්තේජනය වන්නේ එරිත්‍රොපොයිටින් හෝමෝනේ මගිනි. ඒ උක්‍ර වල තමයි තියෙන්නේ. ඒ හෝමෝනේ මොකද්ද? එරිත්‍රොපොයිටින්. ඒ උක්‍ර වල තමයි තියෙන උක්‍ර වලින් තමයි ඒ කියන්නේ උක්‍ර වලින් තමයි හෝමෝන නිදහස් කරන්නේ ඊගාට. ඊගාට රතුරුදිරාණු නැත්නම් රක්තාණු. රක්තාණු රක්තාණු. මේවා කුඩා දිවි අවතල මඩලාකාර සෛල වේ. රක්තාණු කුඩා දිවි අවතල මඩලාකාර සෛල වේ. පයින්ත රක්තාණුක න්‍යෂ්ටි නැත. පයින්ත එකක මේ න්‍යෂ්ටි නැත. මේ ලක්ෂණයේ සෛල තුල වැඩි හිමොග්ලොබින් අණු සංඛ්‍යාවක් ගෙන යාම සඳහා උදව් වේ. ඒ වයි මයිටොකොන්ඩ්‍රියාද දැකියන එක. මේ මයිටොකොන්ඩ්‍රියාද නැත. එනිසා නිර්වායු ශ්වසනය මගින් ATP නිපදවයි. මයිටොකොන්ඩ්‍රිය නැතිනම් මේ ATP නිපදවන මොනවයිද? නිර්වායු ශ්වසනය. නිර්වායු ශ්වසනය මගින් ATP නිපදවයි. මේවා ස්වායු ශ්වසනය මගින් ATP නිපදවුවොත් ඔක්සිජන් පරිවහන කාර්යක්ෂමතාව අඩුයි. මේක එහෙනම් තමයි මයිටොකොන්ඩ්‍රිය නැති මේක ස්වායු ශ්වසනයෙන් ATP නිපදවුවොත් ඔක්සිජන් පරිවහන කාර්යක්ෂමතාව අඩු වෙනවා. රක්තාණු වල ජීවිත කාලය දින 120ක්. මේවා ජීවිත කාලය රක්තාණු වල ජීවිත කාලය දින 120ක් වගේ. සාමාන්‍ය රුධිර මයික්‍රෝ ලීටරයක රක්තාණු මිලියන 4ක් 6ක් පමණ තියෙනවා. රුධිර මයික්‍රෝ ලීටරයක රක්තාණු මිලියන 4ක් 6ක් අතර වගේ තියෙනවා. සෞඛ්‍ය තත්ත්ව හා ස්ත්‍රී පුරුෂ භාවනාව මේ සංකේ වෙනස් වෙන්න පුළුවන්. රක්තාණු වල වෙන්න පුළුවන්. රක්තාණු වල ප්‍රධාන කෘත්‍ය වන්නේ ඔක්සිජන් අණු පරිවහනය. ඔක්සිජන් අණු පරිවහනයයි ප්‍රධාන කෘත්‍ය. ඊගොඩ මේ ඊටමතර කාබන් ඩයොක්සයිඩ් අණුද පරිවහනය කරනවා. ඊගොඩ සුදුරුදාණු ශ්වේතාණු වර්ග පහක් තියෙනවා. ඒක තමයි බේසොෆිල, දෙක වසාසයිල, ඊගාවට ඊඔසිනොෆිල
යොසි නොපිල ඊගාවට නියුට්‍රොෆිල නියුට්‍රොෆිල සහ මොනෝසයිට මොනෝසයිට ඒ තමයි පහ ඒක ශ්වේතානුල ප්‍රධාන කෘත්‍ය වන්නේ දේහය ආරක්ෂා කිරීම ප්‍රධාන කෘත්‍ය දේහය ආරක්ෂණය බක්ෂ සෛලක පරිග්‍රහණය හා සුද්ධ ජීවීන් ජීර්ණයයි දේ ආරක්ෂණය කරන ප්‍රධානක ඊගාවට බක්ෂ සෛලක ප්‍රතිග්‍රහණය වෙනවා ඊගාවට තව සුද්ධ ජීවීන් ජීර්ණ වෙනවා වසා සෛල ටී සෛල හා බී සෛල බවට විකසන වේ මේ වෙන වසා සෛල ටී හා බී ටී වසා සෛල බී සෛල විකසන වෙනවා මේ සෛල ආගන්තුක ද්‍රව්‍ය වලට දේව ප්‍රතිශක්ති ප්‍රතිචාර වැඩි කර දෙයි ආගන්තුක ද්‍රව්‍ය වලට මේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වැඩි කරන මේ වසා සෛල ඊගාවට පත්තික මේ ඇටමිදුළු වල ඇටමිදුළු සෛල වලින් බිහි වේ මේ වලට නියෂ්ටි නැත මේවා රුධිරේ කැටි ගැසීමේ දා ප්‍රධාන කාර්යභාරය සිදු කරයි මේ ඇටමිදුළු සෛල බිහි වන මේ වලට නියෂ්ටි නැහැ මේවා රුධිරේ කැටි ගැසීමේ ප්‍රධාන කාර්යභාරය කරනවා ඊගා රුධිර ප්ලාස්මාව රුධිර ප්ලාස්මාව අඩංගු දෑල ද්‍රව්‍ය ආකාරයෙන් පවතින කකාබනික අය රුධිර ප්ලාස්මාව අඩංගු දෑල ලෙස ගන්න පුළුවන් අපට ද්‍රව්‍ය ආකාරයෙන් පවතින අකාබනික අයන ද්‍රව්‍ය ආකාරයෙන් ආකාරයෙන් පවතින අකාබනික අයන ගන්න පුළුවන් රුධිර ප්ලාස්මාව දේවල් සීගාවට ඇල්බියුමින් ගන්න පුළුවන් ඇල්බියුමින් ඊගාවට ප්‍රතිදේහ වැනි ප්ලාස්මා ප්‍රෝටීන් ගන්න පුළුවන් ප්‍රතිදේහ වැනි ප්ලාස්මා ප්‍රෝටීන් ගන්න පුළුවන් ඊගාවට ෆයිබිනෝජන් ගන්න පුළුවන් අපට මොනවද ෆයිබිනෝජන් ගන්න පුළුවන් ඊගාවට පෝෂක ගන්න පුළුවන් ඊගාවට පරිවෘත්ති අපද්‍රව්‍ය ගන්න පුළුවන් අපට පරිවෘත්තීය අපද්‍රව්‍ය ගන්න පුළුවන් ඊගාවට ශ්වසන වායු ගන්න පුළුවන් ශ්වසන වායු තවද අපිට ගන්න පුළුවන් හෝමෝන ගන්න පුළුවන් ඊය තමයි ගන්න පුළුවන් උඟට මාන රුධිරේ pH කීයක් වේද මාන රුධිරේ pH එක තමයි 7.4 ප්ලාස්මායේ ප්‍රෝටීන සාන්ද්‍රණය අන්තරාල තලයටට වැඩිය මොකද ප්ලාස්මායේ ප්‍රෝටීන සාන්ද්‍රණය අන්තරාල තලයටට වැඩිය ප්ලාස්මාවේ දියවි ඇති අයන ස්වාරක්ෂණය මෙන්ම රුධිරේ ආශ්‍රිත තුල්‍යතාවය පවත්වාගෙන යයි ප්ලාස්මාවේ ඇති ඇල්බියුමින්ද රුධිරේ ස්වාරක්ෂණය කරන අතර ප්‍රතිදේහමකින් සිරුරට ආරක්ෂාවක් ලැබේ ප්ලාස්මාවේ ඇති ෆයිබිනෝජන් රුධිරේ කැටි ගැසීමට දායක වේ. ප්ලාස්මාවෙන් කැටිකාරක සාධක ඉවත් කළ විට එය මස්තු ලෙස හැඳින්වේ. මොකද්ද මස්තු කියන්නේ? රුධිර මස්තු කියන්නේ ප්ලාස්මාවෙන් කැටිකාරක සාධක ඉවත් කළ විට තියෙන දේ. කැටිකාරක සාධක ඉවත් කළ විට එය මස්තු වේ. ප්ලාස්මාවෙන් කැටිකාරක සාධක ඉවත් කළ විට මස්තු වේ. ඊගා රුධිරේ ප්‍රධාන කෘත්‍යය රුධිර ප්‍රධාන කෘත්‍ය අසුතියෙන් පළවෙනි එක තමයි අවයව කරා ඔක්සිජන් පරිවහනය හා පාටක අවයව වලින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම. ඒක තමයි ප්‍රධානම එක. අවයව කරා ඔක්සිජන් පරිවහනය හා පාටක නැත අවයව වලින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම. ඒකට බහිස්රාවී ඊ අවයව වෙත ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය පරිවහනය. බහිස්රාවී අවයව වෙත ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය පරිවහනය. තමයි දෙවෙනි එක. ඊගොඩ තුන තමයි පෝෂක පරිවහනය. තුන පෝෂක පරිවහනය. ඊගොඩ හතර තමයි නිපදවන ස්ථාන වන ග්‍රන්ථි වල සිට ඉලක්ක අවයව කරා හෝමෝන පරිවහනය. හෝමෝන නිපදවන ස්ථාන ග්‍රන්ථි වල නම් ඉලක්ක අපි ඉලක්ක කරන තැන වෙත හෝමෝන පරිවහනය හතර. ඊගොඩ දේ ආගන්තුක ආක්‍රමණය වලට හේතුව ආරක්ෂණ ක්‍රියාව. ඒක සුදුසු දරන වෙන්නේ දේ ආගන්තුක ආක්‍රමණයට හේතුව ආරක්ෂණ ක්‍රියාවලිය. ඊගාවක තමයි ආශ්‍රිත විධානයට උදව් වෙනවා. මේවා ආශ්‍රිත විධානයට රුධිර කුටි තමයි ආශ්‍රිත විධානයට උදව් වෙනවා. ඒක රුධිරේ කැටි ගැසීම. පටකයක් හානි වූ විට එින් රුධිරය ගලා කැටි ගැසී රුධිර කැටිය සෑදේ. මෙමකින් තවදුරටත් රුධිරය හානි වීම මෙන්ම ව්‍යාජජනක සුද්ධ ජීවීන් ප්‍රවේශයද වළකී. සාමාන්‍යයෙන් හානියට පත් වූ රුධිර වාහිනී තුල රුධිරය කැටි නොගැසේ. හානියට පත් නොවූ වාහිනී තුල රුධිරය කැටි නොගැසෙනවා. මේක හානියට පත් වුණොත් තමයි රුධිර කැටි ගැසෙන්නේ. රුධිර කැටි ගැසීම මෙන්ම අනවශ්‍ය රුධිර කැටි ගැසීම වළක්වා ගැනීමට අතිශය සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණිය සිදුවේ. රුධිර වාහිනියක් හානි වූ විට එහි බිත්ති ඇති සම්බන්ධක පටක නිරාවරණය වේ. සම්බන්ධක පටකල ඇති කොලජන් තන්තු වලට රුධිර ඇති පට්ටිකා පැමිණ තදින් ඇලි යයි. පට්ටිකා වලට ඇලෙන බවක් ගැනදී එකිනෙක ලංකරන ද්‍රව්‍යයන් නිදහස් කරයි. මේ පට්ටිකා පින්ඩේ මගින් රුධිර වහනයට විරුද්ධව ශනික ආරක්ෂක සපයයි. ඉන්පසු පට්ටිකා කැටිකාරක සාධක මුදාහරි. ඒවා තොම්බ්‍රීන සෑදීම ක්‍රියාත්මක කරයි. පට්ටිකා මොන කරන්නේ කැටිකාරක සාධක මුදාහරින ඒවා තොම්බ්‍රීන සෑදීම ක්‍රියාරම්භ කරනවා. ඉන්පසු තොම්බ්‍රීන් මගින් ෆයිබිනෝජන් වලට පත් කරනවා. මොනවද ෆයිබිනෝජන් වලට පත් කරනවා. ඉතින් මොනවා මගින්ද පත් කරන්නේ? තොම්බ්‍රීන් මගින්. ඉන්පසු මේ ෆයිබ්‍රීන් කෙදි
එකතු වී කැටිය ජාලය සාදයි. සක්‍රීය වූ ත්‍රොම්බින් තව තවත් ත්‍රොම්බින සෑදීමේ රුධිර කැටි ආදිය සෑදීම සම්පූර්ණ කරයි. රුධිර කැටි ගැසීමේ පියවර පහ දැක්කේ. රුධිර කැටි කාරක සාධක තමයි පට්ටිකා, හානි වූ සෛල, ප්ලාස්මාව, කැල්සියම්, විටමින් K ආදී සාධක යෝනෙනවා. රුධිර කැටි සාධක පට්ටිකා වෝනෙනවා, හානි වූ සෛල වෝනෙනවා, හානි වූ සෛල ඉවර ප්ලාස්මාව. ප්ලාස්මා කියන්නේ ප්ලාස්මාවේ තියෙනවා කැල්සියම් තියෙනවා, විටමින් K වගේ තියෙනවා. ඒ වෙන් එන්සයිමීය ප්‍රතික්‍රියා පියවර වෙනවා. එතකොට ත්‍රොම්බින් දිනා ප්ලාස්මාව තුළ ත්‍රොම්බින් දේ ත්‍රොම්බින් වලින් මගින් කාබිනෝජන් ප්ලාස්මාව තුළ ෆයිබින් කරන එක තමයි ෆයිබින් තමයි කැටි කියන්නේ. ඉතින් හානි නොවු රුධිර නාල වල රුධිර කැටි ගැසීම සිදු නොවේ. එසේ වන්නේ එම නාල වල ආස්තල් නිතත් සිනිදු වීම සහ සෛල පුප්‍රායාමක් හෝ පට්ටිකා සමූහණය සඳහා අවස්ථාවක් සලසා නොදීම නිසාය. හෙපරින්නනි සමහර ද්‍රව්‍ය රුධිර කැටි ගැසීම වළක්වාලයි. රුධිර කැටි ගැසීම වළක්වන්නේ මොනවද? හෙපරින්. එහෙනම් මගින් ප්‍රොතොම්බින් ත්‍රොම්බින් බවට පරිවර්තනය වීම හෙපරින් මගින් වළක්වන අතර මොකද්ද? ප්‍රොතොම්බින් ඒසෙන් ප්‍රෝ ඇවිලා ප්‍රොතොම්බින් ත්‍රොම්බින් බවට පරිවර්තනය වීම හෙපරින් මගින් වළක්වන අතර ෆයිබිනෝජන් ෆයිබින් බවට පරිවර්තනය ද වළක්වයි. හෙපරින් ප්‍රතිකැටිකාරකයක් ලෙස වෛද්‍ය ප්‍රතිකාරදී බහුලව භාවිතාවේ. හෙපරින් ප්‍රතිකැටිකාරකයක් කැටිකාරක වනේ වයින් නැවත නවත්තන ලෙස හෙපරින් භාවිත වෙනවා. ඊගා රුධිර කාණ්ඩ කිරීම ඇග්ලූටිනෝජන්. ඊගා ප්‍රතිදේහජනක A හා B. ඇග්ලූටිනෝජන් නම් ප්‍රතිදේහජනක රක්තාණුවල මතුපිට පිහිටයි. ඊට අතුර පුද්ගලන්ගේ ප්ලාස්මාවේ ප්‍රතිදේහ පවතී. ප්‍රතිදේහ A සහ ප්‍රතිදේහ B. ඊගාවට ABO රුධිර වර්ග කිරීමේදී ප්‍රධාන රුධිර කාණ්ඩ හතරක් දැක්විය. කියනම් AB, AB හා O වේ. උද්ගලකගේ රක්තාණු තුල ඇති විශේෂිත ප්‍රතිදේහජනකයට අදාළ වූ ප්‍රතිදේහ ප්ලාස්මාවේ නොපීටයි. උදා යම් කෙනෙකුගේ ප්‍රතිදේහජනකයේ ඒ රතු විදින සෛල පටලය මත පීටයි නම් ප්ලාස්මේ ප්‍රතිදේහ ඒ ප්‍රතිදේහ දැකිය නොහැක. ඒ යම් කෙනෙකුගේ ප්‍රතිදේහජනක ඒ රතු විදින සෛල පටලය මත පීටයි නම් ප්ලාස්මේ ප්‍රතිදේහ ප්‍රතිදේහ දැකිය නොහැක. රක්තාණු ප්‍රතිදේහජනක ඒ සහ ප්ලාස්මාවේ ප්‍රතිදේහ දේහේ B. ඒක ප්‍රති B ඇති විට එම පුද්ගලගේ රුධිර ගණයේ A වේ. රක්තාණු ප්‍රතිදේහ ජනකයේ B සහ ප්ලාස්මාවේ ප්‍රතිදේහ A. A කියන්නේ ප්‍රතිදේහ A නැත්නම් ප්‍රති A ඇති විට එම පුද්ගලගේ රුධිර ගණයේ B වේ. රක්තාණු ප්‍රතිදේහ ජනක වර්ග දෙක මේ නම් A හා B ඇතනම් සහ ප්ලාස්මාවේ ප්‍රති A හෝ ප්‍රති B ප්‍රතිදේහ නැති විට එම පුද්ගල රුධිර කාණ්ඩයේ AB වේ. රක්තාණු ප්‍රතිදේහජනක AB නැති විට සහ ප්ලාස්මාවේ ප්‍රතිදේහ දෙවර්ගයේම ප්‍රතිහා ප්‍රති B ඇති විට එම පුද්ගල රුධිර ගණයේ O වේ. පුද්ගල රුධිර පාරවිලණයේදී ඔවුන්ට ගැලපෙන රුධිරේ පාරවිලණය කිරීමට වග බලාපොරොත්තුය. ඒ නොගැලපෙන විට ප්‍රතිශක්ති ප්‍රතිචාර වර්ගයක් ඇති වේ. එසේ වන්නේ දායකයාගේ රතු විදුලණු සෛල පටලයේ ග්ලයිකොපෝටින කිහිපයක් අතර ඒවා ප්‍රතිදේහජනක ලෙස ක්‍රියාකර ග්‍රාහකයාගේ ප්ලාස්මයේ ඇති ප්‍රතිදේහය ගැන ඇග්ලුටිනීන් ප්ලාස්මේ ප්‍රතිදේහ නැත්නම් ඇග්ලුටිනීන් සමග ප්‍රතික්‍රියා කරන බැවිනි. එහි ප්‍රතිඵල ලෙස දායකයාගේ සෛල ශ්ලේෂණයට ලක්වේ. ඒ නිසා පාරවිදුලනයේ සිදු කරන විට දායකයාගේ සහ ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ඝන දැන ගැනීම වැදගත් වේ. ඒ බී රුධිර ඝන ඇති පුද්ගලයාට ප්‍රති ඒ හෝ ප්‍රති බී ප්‍රතිදේහ වර්ග දෙකම නිපදවන්නේ නැත. එම පුද්ගලයන්ට ඒ බී හා ඒ බී රුධිර ආරක්ෂිතව පාරවිදුලනය කළ හැක්කේ ඔවුන් තුළ ඒවා සමග ප්‍රතික්‍රියා කිරීමට ප්‍රතිදේහ නොමැති බැවිනි. මෙහි නේ බිවිරගණ ඇති පුද්ගලව සාර ප්‍රතිග්‍රහක ලෙස හැඳින්වේ. සාර ප්‍රතිග්‍රහකයන් කියන්නේ ඒ බිවිරගණ ඇති අයද ඕ රුධිරගණ ඇති පුද්ගලන්ගේ රක්තාණුවල ප්ලාස්මා පටලය මත ප්‍රතිදේහ ජනක ඒ හා බී යන දෙවන් එකක් හෝ නොමැත. එහෙත් ඔවුන්ගේ ප්ලාස්මාවේ ප්‍රති ඒ හා ප්‍රති බී යන ප්‍රතිදේහ දෙවර්ගයේම ඇත. එනිසා මේ රුධිරගණය ඕ සහිත පුද්ගලයන්ට ඕනෑම රුධිරගණ සහිත පුද්ගලයන්ට රුධිර දායක කළ හැකිය. මේ සඳහා ඕ රුධිරගණයේ ඇති පුද්ගලව සාර දායකයෝගේ AB තිනයි සරුර ප්‍රතිග්‍රාහකයෝ. AB සරුර ප්‍රතිග්‍රාහකයෝ. O තිනයි සරුර දායකයෝ. එනිසා රුධිර පාලනයකට ප්‍රථමව දායක රුධිර හා ප්‍රතිග්‍රාහක රුධිර අතර ප්‍රතික්‍රියා නැති බවට සනාථ කළ යුතු අතර රුධිර ගාන හරස් ගැලපීම සිදු කළ යුතුය. ඊට රීසස් පද්ධතිය. සමහර පුද්ගලයන්ගේ රක්තාණු වල ප්ලාස්මා පටලය මත රීසස් සාධකය නම් ප්‍රතිදේහ ජනක දැකිය හැකිය. මෙසේ රක්තාණු ප්ලාස්මා පටලය මත රීසස් සාධකය තිබෙන පුද්ගලයන් RH ධන ලෙසද එසේ රීසස් සාධකය නොමැති පුද්ගලයන් RH ඍණ ලෙසද හැඳින්නේ.
මොකද සමහර පුද්ගලයන්ගේ රක්තණුවල ප්ලාස්මා පටලය මත රීසස් සාධක නම් ප්‍රතිදේහ ජනක දැකිය හැකිය. මෙසේ රක්තණු ප්ලාස්මා පටලය මත රීසස් සාධක තිබෙන අය RH ධන වෙනවා. මෙසේ රීසස් සාධක නැති අය RH ඍණ කියලා හඳුන්වන්න පුළුවන්. RH ධන පුද්ගලයන්ගේ ප්ලාස්මාවේ ප්‍රති රීසස් ප්‍රතිදේහ නොමැත. එහෙත් RH ඍණ පුද්ගලයන්ගේ ප්ලාස්මාවේ ප්‍රති රීසස් ප්‍රතිදේහ ඇත. කෙසේ නමුත් RH ධන රුධිරයේ RH ඍණ රුධිරයේ සහිත පුද්ගලයෙකුට ඇතුළු වූ විට ප්‍රතිග්‍රාහකයා තම රුධිර ප්ලාස් මේ RH ප්‍රතිදේහ නිපදවීම ඊට ප්‍රතිචාර දක්වයි. RH මයිනස් මවක් RH ප්ලස් දරුවෙකුගේ කල්ලයක් දරන විට එම දරුවා ප්‍රසූතියේදී දරුවාගේ RH ප්ලස් රක්තාණු ස්වල්පයක් මාතෘ රුධිර සංසරණයට ඇතුළු විය හැකිය. එමගින් මාතෘ රුධිර ප්ලාස්මේ RH ප්‍රතිදේහ නිපදවේ. RH ප්ලස් කල්ලය දෙවන ගැබ් ගැනීමේදී මවට පීටි හොත් මවගේ රුධිර ප්ලාස්මේ පළමු දරුවාගේ රක්තාණු වලට ප්‍රතිචාර ලෙස විකසනය වූ RH ප්‍රතිදේය කල්ල බන්ධය හරහා භ්‍රූණයට ගමන් කොට භ්‍රූණ රක්තාණු විනාශ කරයි. සාමාන්‍යයෙන් ප්‍රථමව දැනෙන RH ප්‍රතිදේය ප්‍රථම දරුවාට හානි වන තරම් විශාල සංඛ්‍යාවකින් මවගේ ප්ලාස්මා තුළ නොසෑදේ. ඒත් ඉන්පසු ඇතිවන RH ප්ලස් දරු කල්ල රක්තාණු විනාශ විය හැකිය.